IPL තරගාවලී ඉතිහාසයේ ක්‍රිස් ගේල්ගේ නම ඇහිද්දී අපිට එක්ක මතකයට එන්නේ Royal Challengers Bangalore කණ්ඩායම. මොකද ගේල් ලබාගත් IPL ලකුණු වලින් වැඩිම ගණනක් ලබාගෙන තින්නේ RCB කණ්ඩායම නියෝජනය කරපු තරගවලදී. ඒක හරියටම කියනවා නම් ලකුණු 3420ක් ඉනිම 91කදී ගේල් RCB කණ්ඩායම වෙනුවෙන් රැස් කරලා තියෙනවා. හැබැයි 2018 IPL තරගාවලිය වෙනුවෙන් තිබුණු ක්‍රීඩක වෙන්දේසියේදී RCB ලොක්කෝ ක්‍රිස් ගේල් ගැන බැලුවේ නැහැ. වෙන්දේසියෙන් පළවෙනි දවසේ කිසිම කණ්ඩායමක් මිලදී ගත්තේ නැති ගේල් දෙවෙනි දවසේ මිලදී ගත්තේ ගේල්ගෙන් වැඩගත් Bangalore කණ්ඩායම නෙමෙයි. ගේල් මේ පාර විල්දිගත්තේ Kings 11 පංජාබ් කණ්ඩායමෙන්. ගේල්ට පසුගිය අවුරුද්දේ ලොකු දෙයක් පංජාබ් කණ්ඩායම වෙනුවෙන් කරන්න බැරි වුණ එක තමයි ගේල් කැපෙන්න හේතුව වෙන්නේ නැත්තේ. 2017 පංජාබ් කණ්ඩායමම අසාර්ථක වෙද්දී ගේල් ලබාගත් ඉනිම 9කදී එක අර්ධ ශතකයක් විතරයි. කොහොම හරි IPL වැඩ පෙන්වන්න බැරි වුණාට පස්සේ තිබුණු BPL තරගාවලිය වගේම CPL තරගාවලිය වැඩ පෙන්වන්න ගේල් සමත් වුණා. CPL ඉනිම 11කදී අර්ධ ශතක 4ක් ගත්ත ගේල් බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේදී 6 පාර 18ක් එක්ක එල්ල කළ වාර්තාගත ඉනිමත් එක්ක තරගාවලියේ ලකුණු 485ක් ලබා ගන්න සමත් වුණා. මේ විදිහේ T20 පිටියේ ඉන්න අවදානම් සහගතම ප්‍රතිකරුවෙක් වෙන ක්‍රිස් ගේල් Kings 11 කණ්ඩායමට ගැනීම පිටිපස්සෙ හිටපු ප්‍රධාන චරිතය තමයි වෙරේන්ද්‍ර ෂෙවක්. ෂෙවක් තමයි වෙන්දේසියෙන් ගේල් මිලදී ගන්න යෝජනා කරලා තියෙන්නේ. මේ දින කීපයකට ප්‍රථම සුපිරි ශතකය ලබාගෙන තරගයේ වීරයා වුණාට පස්සේ ගේල් මේ ගැන කියලා තිබුණා. මම හිතන්නේ මේ අවස්ථාවේ මගේ IPL තැන ආරක්ෂා කරලා දුන්නේ ෂෙවක්. මගේ නමට ලබා දුන්නේ වටිනාකමට මම මේ තරගාවලියේ උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් පිටියේ හරි අපූර්ව ක්‍රීඩකයෙක් වෙන ගේල් තරගයෙන් පස්සේ කියලා තිබුණේ එහෙම කතාවක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිට subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.